මේ ජයග්‍රහණය මගේ ජයග්‍රහණය නෙමෙයි, ලංකාව සහ අපේ ජයග්‍රහණය. මේක කවදාවත් අපිට ලබා ගන්න බැරි වෙනවා. අපේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදින නායකත්ව තුළින් දුන්න අවස්ථාව තුළින් කටයුතු කිරීමට නැත්. ඒ වගේම මගේ සහෝදර කැබිනට් මන්ත්‍රීවරු, මගේ පාර්ලිමේන්තු සහෝදරයෝ සියලු දෙනාම, ඊට වැඩිය මුදල් අමාත්‍යංශයේ ඔබ සියලු දෙනා, මේ මුදල් අමාත්‍යංශය අපි අලුත් ගමනකට, අලුත් දිශාවකට අපි යොමු කරා. අපි බාරගත්ත දවසේ ජනවාරි මාසයේ 10/2015 මම එක පණිවිඩයක් දුන්නේ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මට බාර දුන්න මේ කාර්යභාරය ඔබ සියලු දෙනාත් සමග එකව එක පවුලක් ලෙස අපි මුදල් අමාත්‍යංශයට ගෙනියනවා කියලා. ඒක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අද වෙලා තිබෙනවා. ඒ විතර නෙමෙයි, මට සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ සියලු දෙනාගේම සහයෝගය අපට ලැබී තිබෙනවා. ලංකාවේ මෙවැනි කාර්යදුරය යම් අය ප්‍රශංසා නොකර ලෝකය අපි දෙස බලන්නේ අලුත් ආකාරයෙන්. මේ පක්ෂ දෙකක් එකට ඉදිරිපත් කළා, එක ජාතික ප්‍රතිපත්තිය තුළ ඉදිරියට යෑම අපේ රටට තියෙන හොඳම අවස්ථාව ලෙස මම මේ අවස්ථාවෙන් මතක් කරනවා. මොකද රටේ අපට ලෝකයාගෙන් අපේ දෙස බලන ආකාරය සම්පූර්ණ වෙනස් ලංකාවෙන් බලන ආකාරයට වෙයි. මේ අවස්ථාව තමයි ප්‍රයෝගික කරගන්න අවශ්‍ය වෙන අපේ රට හදන්න. ණය තුලින් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. ණය වෙනුවෙන් අපි ආයෝජන ගෙනියන්න අවශ්‍යයි. රට අලුත් දිශාවකට ගෙනියන්න අවශ්‍යයි. මතකයි 1948 අපි නිදහස ලබනකොට අපත් ජපානයත් එක සම මට්ටමකින් තිබ රටවල් දෙකක්. අද ජපානයේ පුද්ගල ආදායම $55,000ට වැඩි වෙනකොට ලංකාව තාම 4000 තිබෙනවා. අපට පසුව තිබ්බ රටවල් ගණනාවක් තිබ්බා. නිදර්ශනක් වශයෙන් ගත්තොත් කොරියාව, මැලේසියාව, තායිලන්තය අපි ඊට වැඩි හුඟක් ඉදිරියෙන් හිටියට අද බලන අවස්ථාවේදී අපි ඉදිරියෙන් ගිහිල්ලා ක්‍රියාත්මක කරන රටවල් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද තියෙන වැරද්ද? අපි හිතන ආකාරය, අපි වැඩ කරන ආකාරය, අපි ලෝකයක් සමග ගනුදෙනු කරන ආකාරය, ඒක වෙන්නේ නැත්නම් අපි තියෙන ප්‍රශ්න. අපි අලුතෙන් හිතන්න තියෙන හොඳම අවස්ථාව. ඒ නිසා අපි රට බාර ගන්නකොට ණය සේවා කරන්නේ අපේ ආදම මැදුණා ණය ටිකගේ වත්. අද ජනතාවගේ මහන්සියෙන් සහ එකමුතු භාවයක් තුළින් අපට පුළුවන් වෙලා තිබෙනවා අපේ ආදායම අපේ ණය සේවා කරන එක. අපේ පුනරාවර්තනෙ වැඩි අපේ ආදායමක් උපයන. ඒ නිසා ණය ගන්න ඕනේ, ණය ගෙවන්න. මෙන්න මේ නිසා තමයි සමහර ලාකර දවසකට දෙකකට අමාරුවක් මේක ඉදිරි ගන්න. ඉදිරි ගමන තමත් සාර්ථක ගමනක් වේවයි කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. ඒ නිසා වියදම වෙනුවට වියදම ආර්ථිකයේ ඵලදායීතාවයක් ඇති වෙන්න පුළුවන් වියදමක් වේ යුතුයි. නිකරුණේ වියදම් කරලා ඒකට ආර්ථික ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් ඒක නාස්තිකාර වියදමක් වෙනවා. ඒ වගේම ආදායම ගන්නවා කියන්නේ ජනතාවට දරා ගන්න පුළුවන් ආදායමක් වේ යුතුයි. නිකම් බදු ගහනවා කියලා ඒක රටට දරා ගන්න බැරි නම්, ජනතාවට දරා ගන්න බැරි නම් ඒක අසාර්ථක වෙනවා. ඒ නිසා තමයි අප මේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුව මේ කෙටි කාලන ගමනක ණය ගෙවන්න අපි ආදායම් බලනවා. වැඩි කල් යන්න ඉස්සර ඒ ආදායම් ඉකල්ලා තියෙන බදු ප්‍රමාණය අපි අඩු කරලා ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙනවා කියන එක මෙසි මතක් කරන්න කැමතියි. ඒ නිසා මම මීට වැඩි වෙලා ගන්නෙ නැහැ. අපි ජයග්‍රහණ කරපු එක, ලංකාව ජයග්‍රහණ කරපු එක, මම දැන් පළමු වතාවට අප ලංකාවේ මෙවැනි අවස්ථාවක් ලබා දීලා තිබෙන එක, මේක පළමු වතාව නෙවෙයි, මීටත් පසුවත් ඒ ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාව ඇති වේවයි කියලා මම විශ්වාස කරනවා. වගේම අපි එකට අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. ඒක අපේ අහිංසක ජනතාවට අපි දිය යුතු කරුණ. මොකද මෙතෙක් දුර අපි නිදහස ලබල සැබෑ ආර්ථික නිදහසක් ලැබුණද නැද්ද කියන ප්‍රශ්න තිබෙනවා. සුද්දන්ගේ බලය ගත්තට එදා ඒ කරපු සංවර්ධන වේගයට වැඩිය ශීඝ්‍ර වර්ධන වේගයක් අපි ඇති කළ යුතුයි. අපි ආඩම්බර නිදහස ලැබුණාට නමුත් අපි පෙන්නමු සුද්දන්ට වැඩිය අපි රට පාලනය කරලා අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කැබිනට් සහෝදරයෝ සහ මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා සමඟ අපි ලංකාව අලුත් දිශාවකට ගෙනියන අලුත් ශ්‍රී ලංකාවක් පිහිකරමු. බොහොම ස්තුතියි.